ආයුබෝවන් වර්ණ වීඩියෝ මාලාවේ තවත් එක් වීඩියෝවකට ඔබලඟ සාදරයෙන් පිළිගන්නවා ඔයා මගේ වර්ණ වීඩියෝ 3 වෙනි කොටස බැලුවා නම් ඒ වීඩියෝවෙන් මම වර්ණවල ගුණාංග 3ක් ගැන කතා කරා මතක ඇති ඒ හියු සැචුරේෂන් හා වැලියු ගැන ඉතින් අපි බලමු මේ ගුණාංග 3 වෘත්තියේ පෙනුමක් ඇති වර්ණ පටිපාටි නිර්මාණය කිරීමට එකට එකතු කරන්නේ කොහොමද කියලා එක කොටස්වල ප්‍රසන්න සැකැස්මක් සුසංයෝගයක් යනුවෙන් අර්ථ දක්වනවා ඒක සංගීතය කවිය වර්ණය හෝ අයිස්ක්‍රීම් වර්ගයක් හෝ වෙන්න පුළුවන් සුසංයෝගයක් ඇති විට එය දෘශ්‍ය අනුපිළිවෙලෙහි සමබරතාවයක් ඇති කරන නිසා නරඹන්නා තුල ප්‍රසන්න හැඟීම් පහළ කරනවා සුසංයෝගයක් නොපවතින විටකදී එය වෙහෙස ඇති කරන ව්‍යාකූල දෙයක් වෙනවා කාලයක් තිස්සේ වර්ණ එකිනෙක ගලපමින් කළ වර්ණ සංයෝගයන් වර්ණ සුසංයෝග පැහැදිලි කරන්න යොදා ගන්නවා මේකට ඔයාට අවශ්‍ය වෙනවා කලර් වීල් එක අපි වඩාත් සුලභ වර්ණ සුසංයෝගයන් කීපයක් අරගෙන බලමු වර්ණ සුසංයෝගවල පහසුම සුසංයෝගය මොනොක්‍රොමැටික් සුසංයෝගයයි ඒ ඇයිද කියනවා නම් මොනොක්‍රොමැටික් වලට පාවිච්චි කරන්නේ එක් වර්ණයක් පමණක් නිසා කලර් වීල් එකේ එක් වර්ණයක් තෝරාගෙන සැචුරේෂන් හා වැලියු පිළිබඳ ඔයාගේ දැනුම පාවිච්චි කරලා මොනොක්‍රොමැටික් සුසංයෝගයක් හදාගන්න ඔයාට පුළුවන්. මගේ කලර් තියරි 3 වෙනි වීඩියෝවෙන් ඔයාට හියු සැචුරේෂන් වැලියු ගැන දැනගන්න පුළුවන්. මොනොක්‍රොමැටික් සුසංයෝගයේ හොඳම දේ තමයි එහි වර්ණ එකිනෙකට හොඳින් ගැලපෙන බව සහතික වීම. එහෙම වෙන්නේ මොනොක්‍රොමැටික් වල තියෙන වර්ණ සියල්ලම එකම පවුලේ වීම නිසා. සහ තැඹිලි වර්ණයන් හෝ නිල් සහ කොළ වර්ණයන් වැනි කලර් වීල් එකේ යාබද වර්ණ භාවිතයෙන් ඇනලොගස් සුසංයෝගය සෑදෙනවා වර්ණ සංයෝජනයට බිය නොවි ඔයාගේම වර්ණ නිරූපණයන් සාදා ගන්න උත්සාහ කරන්න වර්ණ සුසංයෝගය කියන්නේ ඒකට වර්ණ සුසංයෝග සූත්‍ර වලින් කෙරෙන්නේ ඒ සඳහා ඔයාට ආරම්භක ස්ථානයක් ලබා ගැනීම සඳහා මඟ පෙන්වීමක් පමණයි කම්ප්ලිමන්ටරි වර්ණ සංයෝජනයට භාවිත වෙන්නේ කලර් වීල් එකේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ වර්ණ දෙකක්. ඒ වර්ණ දෙක රතු පාට හා කොළ පාට එහෙමත් නැත්නම් කහ පාට හා දම් පාට හෝ නිල් පාට හා තැඹිලි පාට වැනි ප්‍රාථමික හා ද්විතීක වර්ණයක් හෝ රතු තැඹිලි පාට හා නිල් කොළ පාට හෝ කහ කොළ පාට හා රතු දම් පාට වැනි ත්‍ෘතීක වර්ණ දෙකක් හෝ වෙන්න පුළුවන්. උපරිම අසමානතාවක් හා ජීවි බවක් ලබා දෙන සුසංයෝගයක් ලෙස කම්ප්ලිමන්ටරි සුසංයෝගය හඳුන්වන්න පුළුවන්. පාදක වර්ණයත් සමග එයට ප්‍රතිවිරුද්ධ කම්ප්ලිමන්ටරි වර්ණය වෙනුවට ඊට දෙපසින් සමමිතිකව පිහිටි වර්ණ දෙක භාවිත කරමින් තමයි ස්ප්ලිට් කම්ප්ලිමන්ටරි වර්ණ සුසංයෝගය හැදෙන්නේ. ට්‍රයඩික් කියනකොට තේරුම් ගන්න අපහසුයි වගේ පෙවුනට ඇනලොග් සුසංයෝගය වගේම ට්‍රයඩික් සුසංයෝගයත් සිතනවාට වඩා පහසුවෙන් වටහා ගන්න පුළුවන්. කලර් වීල් එක මත අංග සම්පූර්ණ ත්‍රිකෝණයක් සාදමින් ඒකාකාර පරතරයකින් යුත් වර්ණ තුනක් භාවිත කරලා තමයි ට්‍රයඩික් සුසංයෝගය හැදෙන්නේ. කම්ප්ලිමන්ටරි වර්ණ යුගල දෙකක් යොදා ගනිමින් කලර් වීල් එක මත සෘජුකෝණාශ්‍රයක් සාදන වර්ණ සුසංයෝගය ටෙට්‍රඩික් කියලා හඳුන්වනවා. ඔයාගේ ඩිසයින් එකට ඔයා වර්ණ හතර තෝරා ගන්නකොට ඒවා සමාන කොටස් ලෙස පාවිච්චි නොකරන්න මතක තබා ගන්න. ඒ මේ සුසංයෝගය වඩාත් හොඳින් ක්‍රියා කරන්නේ අනෙක් වර්ණ උද්දීපනය වන අයුරින් එක් වර්ණයකට ප්‍රමුඛතාවය ලබා දුන්නමයි.